විපක්ෂ නායකතුමත් සමග අපි සාමූහිකව ඉල්ලා අසීමේ ඒ ක්‍රියාදාමය පිළිබඳව අපි විග්‍රහය කළා. විශේෂයෙන්ම එතුමාට පැහැදිලි කරලා දුන්නා මොන වගේ වටපිටාව තුළද මේ තීරණයට අපි එළඹුණේ කියලා. විශේෂයෙන්ම මේ රටේ කීර්තිනාමයට විශාල හානියක් වීමේ ප්‍රවණතාවයක් තිබුණා. ද්වේෂ සහගත වෛරී කතා කුපිත කිරීමේ තත්ත්වයන් ඇතිවීම තුළ මුස්ලිම් ජනතාවට මුණ දෙන්න වුණු ඒ භීතිකාව මැඩ පැවත්වීමටත්, ඒ වගේම රට තුළ ඇතිවෙන හානි වළක්වලා, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අප රටට ඇතිවිය හැකි පළවිපාකත් හිතේ තියාගෙන අපේ මේ රටේ සදාකල් පවතින සංහිඳියාවක් අවශ්‍යයි. අපි අතර කිසි විටක ද්‍රස්තභාවයක් ඇති කිරීමට අපි කටයුතු කරන්නේ නැහැ කියන සහතිකයත් අපි ලබා දුන්නා. මොකද එතුමන්ට එවැනි ආකල්පයක් තිබුණා. මොකද මේකෙන් තවත් මේ ජාතීන් අතර තියෙන ද්වස්තභාවය තවත් ව්‍යාකූල වෙන්න පුළුවන් කියන එක පිළිබඳව එතුමා අවධාරණය කළා. ඒක අපි එලෙසම පිළිගත්තා. ඒ වගේම ඒක අපි අපේ අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාට අපි පැහැදිලි කරනවා. විශේෂයෙන් මේ රට වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් අපි එකතු වී කරලා තියෙන මේ ක්‍රියාදාමයේ උඩ සංහිඳියාවත් මේ ද්වස්තභාවය අඩු කිරීමටත් අපෙන් කළ හැකි උපරිමය අපි කළ යුතුයි කියන එකත් අපි අවධාරණය කරලා තිබෙනවා. ඒ වගේම මේ පාස්කු විරදා සිද්ධියෙන් පස්සේ ත්‍රස්තවාදය තුරන් කිරීම, නැති කිරීම සඳහා ගත යුතු හැම පියවරකටම අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දීලා තියෙනවා. මින් ඉදිරියටත් අපි එලෙසම ලබා දෙනවා කියන එකත් අපි පොරොන්දු වී සිටිනවා. එතුමා හොඳ ප්‍රතිචාරයක් දක්වුවා. විශේෂයෙන්ම යම් අවවාද කීපයකුත් කළා. ඉතින් අපි ඒ පිළිබඳවත් හිතට අරගෙන හරි ආකාරයට මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ජාතික නායකයෙක් හැටියට එතුමා අවධාරණය කරපු දේවල් පිළිබඳවත් අපේ අවධානය නැ. විශේෂයෙන්ම මේ රටේ ජාතීන් අතර ද්වස්තභාවය වැඩිදුරට නොයා අපි වග බලාගත යුතුයි කියන එක පිළිබඳව එතුමා අවධාරණය කළා. ඒ වගේම කිසි විටක ප්‍රචණ්ඩත්වයට යොමු වෙන වෛරී ක්‍රෝධ කතා ඇති කිරීමට, වළක්වා දීමට ගත යුතු පියවර කීපයක් ගැනීමටත් එතුමා සාමූහික සහයෝගය දෙයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. මේක කියලා දැන් ඒක දැනට ගැසට් පත්‍රයේ පළ වෙලත් ඉවරයි. අපි නිල වශයෙන් අපි 380 බව අපි නම් අපේ ක්‍රියාදාමයෙන් හොඳටම ඔප්පු කරලා තියෙනවා. නමුත් ඉතින් අර දැනුම් දීම පිළිබඳව ඇති වෙච්ච ප්‍රමාද දෝෂයට අපි වගේ කියන්නේ නැහැ. ඒක දඩබිමා කරගෙන මේක හැල්ලු කරන්න අවශ්‍ය නැහැ. අපි මම කියපු පරිදි මේක අපි සාමූහිකව එකතුව ප්‍රධාන පිළේ නායකයෝ, ඒ වගේම ආගමික වියතුන්, ඒ වගේම මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැකීම්, ඒත් එක්කම තානාතිපතිවරු දැනුවත් කිරීම, විශේෂයෙන්ම අපේ දේශපාලන නායකයෝ අතරේ මේ පිළිබඳ හරි අවබෝධයක් ලබා දීමත්, ජනතාව අතරෙත් අවශ්‍ය නැති කැළඹීම් ඇති නොවි වගබලා ගැනීමත් අපේ ස්ථාවරයක් වුණා. විශේෂයෙන්ම හැම ජනයාගම ආරක්ෂාව තහවුරු යුතුයි. මේ රටේ කීර්තිනාමයට කිසිම කැළැල්ලක් නොවිය යුතුයි කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.